පසුගිය දවසක කැරිබියන් ප්‍රීමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ආරම්භ වුණා. මේ ක්‍රීඩක වෙන්දේසියට ලොව පුරා අවධානය යොමු වෙලා තියදී ලෝකෙම ක්‍රීඩකින් 576 දෙනෙක් නම් කරලා තිබලා තිබුණා. මෙතනින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකින් 34 දෙනෙකු කැරිබියන් ප්‍රීමියර් ලීග තරගාවලිය සඳහා යොමු කරලා තිබුණා. කැරිබියන් ප්‍රීමියර් ලීග තරගාවලිය සංවිධානය කරන්නේ බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් ආයතනය විසින්. ඉතින් නෝටිසින් සංවිධානය කරන මේ තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තෝරගෙන තිබුණේ ක්‍රීඩකින් 5 දෙනෙක් විතරයි. අතරම IPL තරගාවලිය තරම්ම තරඟකාරී CPL තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මේ ක්‍රීඩකින් 5 දෙනෙකු තෝරා ගැනීමත් විශේෂත්වයක්. මේ ක්‍රීඩකින් 5 දෙනා අතරේ වැඩිම මිලකට අලෙවි වෙච්ච ක්‍රීඩකයෝ දෙන්නෙක් හිටියා. ඒ තමයි ලසිත් මාලිංග සමගින් ඉසුරු උදාන. ලසිත් මාලිංග T20 තරඟ රටාවේ ලෝකෙම වෙනස් කරපු ලෝකෙටම තවමත් ලෝකයේ ඉන්න විශිෂ්ටතම T20 තරඟ රටාවේ විශිෂ්ටතම පන්දයවන ලසිත් මාලිංග කියන එකට අයමුතුෙන් කතාවක් නැහැ. ඒක පිළිබඳ දෙගිඩියාවක් නැහැ. ඒ නිසා ලෝකෙම ලසිත් මාලිංගට හොඳ ඉල්ලුමක් තියෙනවා වගේ තවමත් ඒ ඉල්ලුම එලෙසින්ම පවතින වගේ සනාථ කරමින් තමයි මේවර කැරිබියන් ප්‍රීමියර් ලීග තරගාවලියේ ලසිත් මාලිංග වැනි ආකාරයේ ඉල්ලුමක් ලැබෙන්නේ. ඉහළ මිලකට ලසිත් මාලිංග වලවෙන්නේ. අතමු ලසිත්ව සාන්ත ලුසියා කණ්ඩායම තමයි මිලදී ගන්නෙ. ඇමරිකන් ඩොලර් 160,000කට තමයි ලසිත් මාලිංගව සාන්ත ලුසියා කණ්ඩායම මේ තරගාවලියේදී මිලදී ගන්නෙ. ඒ වගේම පසුගිය දකුණු අප්‍රිකා සංචාරය තුලත් මෑත කාලේ ක්‍රිකට් පිටියේ දැවැන්ත වෙනස්කම් රසක් එක්ක තමගේ හැකියාවන් පෙන්නපු ඉසුරු උදානට මෙවර කැරිබියන් ප්‍රීමියර් ලීග තරගාවලියේ හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉසුරු උදානවත් ඇමරිකන් ඩොලර් 160,000කට මිලදී ගන්න ඔවුන් සූදානම් වෙලා තියෙනවා. මිලදී කියලා තියෙනවා. ඒ විදිහට ඉසුරුව මිලදීගෙන තියෙන්නේ සාන්ත කිඩ්ස් කණ්ඩායම තමයි ඉසුරු උදානව මෙවර මේ තරගාවලියේදී මේ තරග ක්‍රීඩක වෙන්දේසියේදී තමන්ගේ කණ්ඩායමට කැරිබියන් ප්‍රීමියර් ලීග තරගාවලියේදී තෝරගෙන තියෙන්නේ. ඒ වගේම T20 ක්‍රිකට් රටාව තුළ ලෝකයේ වෙනස්කම් ගණනාවක් කරපු ඕනෑම තැනක ඇවිත් දැවැන්ත ප්‍රහාරාත්මක ක්‍රීඩා රටාවකට යන්න පුළුවන් ප්‍රතිකරුවෙක් විදිහට T20 පිටියේ නම් දරු අපේ තිසරත් මෙවර කැරිබියන් ප්‍රීමියර් ලීග තරගාවලිය ඉතා හොඳ මට්ටමකින් අලෙවි වෙලා තියෙනවා. තිසර මෙවර සාන්ත ලුසියා කිඩ්ස් කණ්ඩායම විසින් තමයි තිසරව මිලදීගෙන තියෙන්නේ. ඇමරිකන් ඩොලර් 90,000ක්. අතරම තිසර පිළිබඳ ලෝකයේ T20 ක්‍රිකට් රටාවට ආදරය කරන බොහෝ දෙනා දන්නවා තිසරගේ ප්‍රවේගකාරී ක්‍රීඩා විලාශය තරග වෙනස් කරන්නට හැකි ප්‍රතිකරණ රටාව. ඒ නිසාමයි මෙවර කැරිබියන් ප්‍රීමියර් ලීග තරගාවලියේදී තිසරට මේ වගේ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සංචිතේ තමන්ට තැන අහිමි වෙච්ච නිරෝෂන් දික්කල්ලටත් කැරිබියන් ප්‍රීමියර් ලීග තරගාවලියේ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඇත්තටම නිරෝෂන් දික්කල්ලට කැරිබියන් ප්‍රීමියර් ලීග තරගාවලියේ අවස්ථාව ලැබෙන්නේ ඇමරිකන් ඩොලර් 30,000කට කණ්ඩායමක් නියෝජනය කරන්න. ඒ සාන්ත ලුසියා ස්ටාර් කණ්ඩායම නියෝජනය කරමින් තමයි නිරෝෂන් දික්කල්ලට මෙවර කැරිබියන් ප්‍රීමියර් ලීග තරගාවලියට තරඟ වදින්න අවස්ථාව උදා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලුසියා ස්ටාර් කණ්ඩායම තමයි නිරෝෂන් දික්කල්ලව තමන්ගේ කණ්ඩායමට සමාජිකයෙක් විදිහට වෙන්දේසියෙන් මිලදීගෙන තියෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිය ක්‍රීඩකින් 34 දෙනා අතරින් CPL තරගාවලියට තෝරා ගන්න ලැබූ අවසන් ක්‍රීඩකයා ඒ තමයි මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩා නොකළා එංගලන්ත ප්‍රාන්තවල පවා ක්‍රීඩා කරන ප්‍රවේගකාරී ක්‍රීඩකයා සිකුගේ ප්‍රසන්න. සිකුගේ ප්‍රසන්නත් මෙවර CPL තරගාවලියට තෝරගෙන තියෙනවා. ඔහුගේ T20 දක්ෂතා නිසාම සිකු තෝරගෙන තියෙන්නේ ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින්. ඔහුටත් ඇමරිකන් ඩොලර් 30,000ක ගෙවීමක් කළා තමයි සිකුගේ ප්‍රසන්නව මෙවර CPL තරගාවලිය තමන්ගේ කණ්ඩායමට ඔවුන් තෝරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ශ්‍රී ලංකා කණ්ඩායම CPL තරගාවලිය ලෝකෙම අවධානයක් යොමු වෙච්ච CPL තරගාවලිය සඳහා යොමු කරපු ක්‍රීඩකින් 34 දෙනා අතරින් ක්‍රීඩකින් 5 දෙනෙක් ඔවුන් මිලදීගෙන තියෙනවා. මේ තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මාසේ 4 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 12 වෙනිදා වෙනකන් කැරිබියන් දූපත ආශ්‍රිත ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතව තියෙනවා. ඉතින් ලෝකුරා T20 තරග රටාවේ අසිරිය විඳින ක්‍රීඩා ලෝලීන්ගේ ආනන්දයට කාරණයක් වේවි මේ CPL තරගාවලිය. IPL තරගාවලිය තරම්ම තරඟකාරී තරගාවලිය. ඉතින් මේ තරගාවලිය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරඟවදින මේ ක්‍රීඩකින්ටත් ලොකු අවස්ථාවක් තියෙනවා. තමයි 2020 T20 ලෝක කුසලාන තරඟයට යන්න ඉතා හොඳ පන්නරයක්, ඉතා හොඳ අත්දැකීමක් මෙම තරගාවලියෙන් අපේ ක්‍රීඩකින්ට ලැබෙන නිසා. ඒ නිසා අපි ක්‍රිකට් ලංකාව අපි හදවතින්ම සුබ පතනවා CPL තරගාවලියට තෝරාපත් කරගන්න ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකින් 5 දෙනා. ඔවුන් කුමන කණ්ඩායම නියෝජනය කරත් ඔවුන්ගේ උපරිම දක්ෂතා ඒ කණ්ඩායම වෙනුවෙන් පෙන්වන්න CPL තරගාවලිය තුළ කැපී පෙනෙන ක්‍රිකට් තරු වෙන්න ඔවුන්ට හැකියාව ලැබෙන්න. ඒ වගේම 2020 ශ්‍රී ලංකා ලෝක කුසලාන T20 සංචිතයට යන කණ්ඩායමට ඔවුන්ට එකතු වෙමින් ඒ ලබා ගන්නා අත්දැකීම් හරහා ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අරගෙන ඉන්න හැකියාව ලැබෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා. ඉතින් ඔබේ සුබ පැතුම මේ ක්‍රීඩකින් ගැන CPL තරගාවලිය පිළිබඳ ඔබේ අදහසත් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්නත්
අමතක කරන්න එපා. ඒකම ඔබ තාමත් අපේ channel එකත් සමග එකතු වෙලා නැත්නම් දැන් මගේ subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ video එක share කරන්න අපි ඔබට ආරාධනා කරනවා. එහෙනම් ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් video එකකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.